විසම්පුවත් ලදසන් කෙනෙන අපගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැල්ලබුණු තවත් උණුසුම්පුවත ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ශාප්තුගේ මරණය සිදුවී අදට දින 14ක් වෙනවා එහෙත් තවම ශාප්තුගේ මරණය පසුපස තිබෙනු අභිරහස අනාවරණය කරන තුරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැහැ ශාප්තුගේ මරණය සම්බන්ධයෙන් මෙමණ විට සියයකට ආසන පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීම ඇති අතර ප්‍රකාශ ලබාගත් අයතර ශාප්තුගේ පිරිඳ පවුලේ සමාජිකයන් සමීපතමයන් සහ සමාගමේ සේවකයන්ද වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මිට අමතරව ශාප්ත සිය මෝටර් රථය තුළ දැත්මිත ගෙලතු පටයකින් ගැටගසා සිටියදී සොයා කරන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ශාප්තගේ සමීපතම විධායක නිලධාරියා සහ ශාප්ත රෝහල්ගත කිරීමට සහාය ලබා දුන් නිලාම් නම් සුසාන භූමි සේවකයා මෙන්ම තවත් කම්කරුවෙකුගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණා දිනේෂ් ශාප්ත මෝටර් රථය තුල සිටියදී සොයා කරන අවස්ථාවට ආසන්න කලසීමාවේ එම ස්ථානයෙන් ගමන්ගත් බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සුසාන භූමි සේවකයෙක් ලබා දුන් ප්‍රකාශය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙමණ විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා කරන්නේ මෝටර් රථය අසල රැඳී සිටියේ අදාළ පුද්ගලයා සිහින් මුස පුද්ගලෙකු බවත් ඔහු මෝටර් රථය අසල සිට සුසාන භූමියේ පසුපස ආදාහනකාරී දෙසට ගිය බවත් සුසාන භූමි සේවකයා ප්‍රකාශ කර ඇති බව සඳහන්. ඒ ඔස්සේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරන අතර සුසාන භූමි සේවකයා සඳහන් කර ඇත්තේ එම තැනැත්තා යළිතුරු වූත් හඳුනාගත හැකි බවයි. දිනේෂ් ශාප්ත මෝටර් රථය තුළ සුසාන භූමියේ සිටිනු දැක ඇත්තේ එම ස්ථානයට පළමු ළඟා වූ ඔහුගේ සමීපතම විධායක නිලධාරියා වන ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමි සේවකයන් දෙදෙනෙකු පමණයි. ඔවුන්ගෙන් බොරල්වේ පොලිසිය මගින් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිද්ධිය වූ දිනම සිදු කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමද පසුගිය දින කිහිපයේදී සිදු කර තිබුණා. මේ අතර පසුගිය දිනක පොලිස්පතිවරයා විසින් ශාප්තුගේ මරණය පිළිබඳ විමර්ශන සිදු කරන සියලු අංශ කැඳවා විමර්ශනවල ප්‍රගතිය විමසා ඇති බවයි වාර්තා වුණේ. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල අයිකනය ක්‍රියාත්මක කරන්න.